මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි දරු දැරියනි, සුන්දරයිද පරිසරය? මේ සුන්දරත්වයේ භුක්ති විඳින්න නම් ඔබට මට සුන්දර තැන් හොයාගෙන යන්නට වෙනවා. අද අපි ගොඩක් වෙලාවට සුන්දර තැන් නෙමෙයි හොයාගෙන යන්නේ, ගස්කොළන් නෙමෙයි හොයාගෙන යන්නේ, වැව් ඉවුරවල් නෙමෙයි හොයාගෙන යන්නේ. අපිට අද ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ අපේ දරුවන්ට ෆෝන් එකක් අවශ්‍යයි, ලැප්ටොප් එකක් අවශ්‍යයි, අයිපෑඩ් එකක් අවශ්‍යයි. මේවා මිනිස්යාගේ අධ්‍යයනය සඳහා, දියුණුව සඳහා මේ හැම දෙයක්ම අවශ්‍යයි. හැබැයි මේ මිනිස්යාට මේ මොහොතේදී තීරුම් ගන්න බැරුව යනවා. මේකත් එක්ක විතරක් කොට කොට හිටියනම් කාර්ය, මේ ලෝකයේ තුල තිබෙන්නව මේ සුවිශේෂී භාවය ජීවිතේ කවදාකවත් භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ දරුවව පුංචි කාලේ ඉඳලා අරගෙන යන්න, අම්මේ අරගෙන යන්න, තාත්තේ මුහුදු වෙරළට අරගෙන යන්න, මේ වගේ වැවක් ළඟට අරගෙන යන්න, ගස්කොළන් ළඟට අරගෙන යන්න. නේ ඒ පැත්ත බැලුවොත් කාර්යයේ වෙල් ඉපනැල්ල කුඹුර නේ මේවා ගාවට අරගෙන යන්න. මේ සමාජයට ආදරය කරන, පරිසරයට ආදරය කරන, ගහක්කොළකට ආදරය කරන, වනසිව්පාවුන්ට ආදරය කරන මනුස්ස එක්ක හදුවොත් කාර්ය, ඒ මනුස්සයා ගාව තියෙන වටිනාකම්. අද ගොඩක් අය මේ මොහොතේදී කතා කරන්නට යන්නේ දියුණුවයි, සාර්ථකත්වයයි. දියුණුව සාර්ථකත්වයේ වැරද්දක් නැහැ. හැබැයි මේ මොහොතේදී ගුණාත්මක භාවයේ නැති දියුණුවක් තුළ පරිහානියක් විතරයි තියෙන්නේ. අද අපි දියුණුව ගැන කතා කරනවා, සක්සස් ගැන කතා කරනවා, ඇචීව්මන්ට්ස් ගැන කතා කරනවා. නමුත් මේ මොහොතේදී රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ මේ ඔක්කොම තිබුණත් ජීවිතේ කඩාගෙන වැටලා. ඒ නිසා අද බලන්න, ඉගෙන ගන්න ආස කරා, ඒ අධ්‍යාපනයට මුල් තැන දුන්නා මේ මොහොතේදී. නමුත් ජීවිතේ අන්තිමට ඩිප්‍රෙෂන් හැදිලා. නේ මට නම් මෙතනට පේනවා වලි කුකුල්ලු පිටිපස්සේ, නේ ජූත් තාත්තගේ පිටිපස්සෙන්, කැමරාගේ පිටිපස්සෙන් වලි කුකුල්ලු එහෙට මෙහෙට දුවනවා. ඉතින් හරිම සුන්දරයි, හරිම ලස්සනයි. නමුත් මේ මොහොතේදී රත්න නම් මේ තාත්තේ පුතේ දුවේ මේ වටිනාකම් ඔක්කොම නැතිවෙච්ච දාට ජීවිතේ හරිම පාළු ජීවිතයක් වෙනවා. ඒ නිසා තමයි අද ගොඩක් අයට රැට නිින්ද යන්නේ නැහැ. සල්ලි හොයුවද කියලා ඇහුව සල්ලි හෙව්වා. ඒ නිසා වත්කම හෙව්වා. නමුත් මේ වත්කමට බැරුව ගියා මේ මොහොතේදී සතුට දෙන්න. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ජීවිතය ඇතුලේ සතුටගෙන දෙන්නා වූ මේ මාවත හදන්න පටන් ගන්න. එහෙම නැතුව ඔබගේ බැංකුවේ කෝටි ගාණක් තියෙනවායි කියලා කිව්වත් ඒක සල්ලි ටිකක් විතරයි, ඒක කොලයක් විතරයි, ඒක ප්‍රයෝජනෙට ගත් එකක් නෙමෙයි. ඒ නිසා ඔබට ගමනක් බිමනක් යන්න බැරුව ගියා, යාන වාහනයක් ගන්න බැරුව ගියා, දාන ධර්මයක් දෙන්න බැරුව ගියා, ඒක ප්‍රයෝජනෙ ගන්න බැරුව ගියා. ඒ නිසා ප්‍රයෝජනෙ ගන්න බැරිවිච්ච දේවල් ටිකක් තියෙනවායි කියන අතුලාන්තයේ පොඩි සතුටක් වෙනදලා තමයි ඔබට මේ මොහොතේදී මියෑදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ ළඟ තියෙන හැකියාව, දක්ෂතාවය, ආදරය, කරුණාව, ප්‍රේමය, දයාව, මෛත්‍රිය උපයෝගී කරගෙන දැන් මේක ඔබේ ජීවිතය ඇතුලේ භුක්ති විඳින්න පටන් ගන්න. එදාට ඔබට තේරේවි රත්රනම් මේ තාත්ති පුතේ දුවේ ජීවිතයේ කියන දේ තියෙන්නේ භුක්ති විඳින්න මිසක් විඳවන්න නම් නෙමෙයි. ඒ නිසා ගොඩක් වෙලාවට අද ජීවිතේ විඳවන ජනතාවක් ඇවිල්ලා. ඉතින් මේ කණ්ණාඩිය මගේ සාමාන්‍ය කණ්ණාඩියයි මේ කළු වෙන්නේ. හැබැයි මේ කණ්ණාඩිය දාගෙන බලනකොට මේ මොහොතේදී නේ මේක ඇතුලේ තියෙන තුරු ලතාවල ඒ තරම් වර්ණේ හොඳට පේන්නේ නැහැ. හැබැයි මේක නිකන් ගැලෙව්වොත් කාර්ය දැම් පේනවා. කොළ ගතිය, මේකේ තියෙන කොළ ගතිය පේනවා. ඒ නිසා රත්තරනම් මේ තාත්තේ පුතේ දුවේ අපිත් හරියට මේ මොහොත වෙනකොට නේ කණ්ණාඩි දාගෙන තමයි ගොඩක් දේවල් බලන්නේ නේ. ඒ නිසා කණ්ණාඩි දාගෙන බලලා කියනවා, අයියෝ මේකද? වැඩක් නැහැ. ස්වභාවික විදියට සුභාදහමේ තුල ඔබ ඉඳගෙන යථාර්ථවාදීව ඕන දෙයක් දකින්න. ඒ නිසා රත්තරනම් මේ තාත්තේ පුතේ දුවේ, ඒ නිසා මගේ පියවි ඇහැට පේන වර්ණ දේවල් ඔක්කොම මේක දාපුවම ඒ විදියටම පේන්නේ නැහැ. මේක ඇතුලේ අඳුරු කරලා මගේ ඇහැට මේ මොහොතේදී සනීපයක් අරන් දෙන්නට පුළුවන්. හැබැයි මේ මොහොතේදී මේ තනකොළ ගහේ තියෙන ලස්සන පේන්නේ නැහැ. ඉතින් මේ මොහොත වෙනකොට මේකේ තියෙන වර්ණය පේන්නේ නැහැ. ඒ නිසා ඔබට මට ස්වාමින් වහන්සේ දීලා තියෙනවා මේ මොහොතේදී වර්ණය තුළ තියෙනව මේ ලස්සන භුක්ති විඳින්න විතරක් නෙමෙයි, තවත් කෙනෙකුට මේක ඇතුලේ තියෙන සතුට බෙදා ගන්න.
එනිසා අද දවසේදී ගොඩක් වෙලාවට අපි සතුට නෙමේ බෙදාගන්නේ. අපි බෙදාගන්නේ දුක, අපි බෙදාගන්නේ වේදනාව, අපි බෙදාගන්නේ හැලහැප්පීම්, අපි බෙදාගන්නේ මේ මොහොතේදී ජීවිතයේ තියෙන පරාජිත අත්දැකීම්. එනිසා අද ඔබට මම ආරාධනා කරනවා, රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ, මේ ඔබේ ජීවිතය තුළ තිබෙන සතුට අනිත් අයත් එක්ක බෙදාගෙන බලන්න. ඒක දිව්‍යමය බලයක් බවට පත්වේවි, ඒ දිව්‍යමය ශක්තියක් බවට පත්වේවි. එහෙනම් ඔබටත් ප්‍රාර්ථනා කරනවා, මං යන්නා වූ මේ ගමන මං විතරක් ගිහිල්ලා මදි. ඒ නිසයි මට ඔබටත් යන්න ආරාධනා කරන්නේ. අපි යමු ඔක්කොම එකතු වෙලා ගැඹුරු අධ්‍යාත්මික ගමනක් යමු. එදාට ඔබට මට තේරේවි මේ ගමන හරිම සුන්දරයි, මේ ගමන මනහරයි. එහෙනම් ඔබට ජේසු පිහිටයි. දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාදය ලැබේවා. ආමෙන්.